एकदा समस्या अतली सटे बिता नद्राजवादी अनकोट अभी और आरस्य पनाहक बटीर राज्य का आधिपत्य अटत्लाटियारस्य पना लंदेसी पृतुगीसी लंदेसी इंग्लिशी आधिपत्य हारस्य पनाहकटवेलाक एक एकदास अटस्य पहाल विना एकदास अटस नवसी अतली सट दक्वा और एकस्य तिस्तुना मुलुम निम्म बटीर राज्य के यटत् विजय बोट पत्ल और पड़ी कल यानी मुगदूनी बिता नद्राजवादी अपेर गिहाम अपने कोच्चर आस्वाद जनता निपात बाटी आधिपत्य यटत्ति बड़ू रट और एकस्यतिना यटत् विजय बोट पत्लाति बड़ू रट नवत स्वदेशिक पालने अत पालने दी लगी अट पसी मुनतर जाति के हंगीम का युतुद සුද්දට නොදෙවිනි ලෙස අපි මේ රට හදනවා කියලා අභිමාණින් නැගිටින්න ඕනකම තිබුණා. හැබැයි මේ නැගිටීම සඳහා දුෂ්ටියක් දැක්මක් අපේ පාලකයන්ට තිබෙන්නේ නැහැ. ඒක තිබ්බ ඉන්දියාවට මතද බලන්න. 1947 සුද්ද ඉන්දියාව දාලා යනකොට එයි පාලකයන්ට පුළුවන්කම ලැබුණා එකක් සුද්දට එරෙහිව ජාතිය නැගිටෙව්වා. ගාන්දි नेहरु पातेल सुभाष चंद्र बोस दवंत जातक व्यापारक निर्माण कर सुद्धटेरव सटंकर उद्घोषण कर समारिट विडितबागनी प्रचंड कार्यलिस गटु निर्माण सुद्ध हतलि सते अनकोट एही नाय जातिक नायक तिब्बा इंदियाव मोन दिशावर्द गिन यन्न किला दक्मत तिबुनु ए दक्म तमाय अद हंदट यन इंदियाव निर्माण करी ये दक्षम तमाय मैं दिदास तीहे मैं दबागे बने कोटे इंडिया मुलुमनीम तमांगे दुम्रिये विदुलियन दुवन दुम्रिये बाढ़ पात करने के लिए प्रतिपत्या करानी है दम्म को तो करानी विदुलियन दुवन दुम्रिये गलव दुम्रिये इंजन हाई कराना पेट्टी हाई कराना अनित पेट्टी गलव नो अपने ना है क्यों ये पेट एक वो इंजन गेन दे इंजिन गलवन अदेट निदास लागन जाति दिबुन ये दैक्म मुकदमे ये दैक्म अब्दुल कलाम मेनी कने जनाधिपति बोट पत्ति कुलहीन कांता जनाधिपति बोट पत्ति जातीय विशाल बेदी तिबुन रट कुलवादे आगम जाति हटिट प्रादेशिक हटिट बेदीन तिमुन रटाक इंदियानु जातीय के ने एक कोडियट एकतु करला रटा गोड़ने की मसदा उन्टे की आवत्ति पुने अपे हातलिस सटे अपे स्वदेशी का पालक यंत बले हम बुनो मुकद करी हातलिस नमे पुरवसु पनत गिनाव पुरवसु पनत गिनला वतुकरे जने आ पलवे हरिया ए पनते पति पले खेटियट देमल राज्य पक्ष हेदुआ फेडरा हाउदे चेल्लोनायक महत्य बेदीन पटांगत पनसावन बासा प्रश्न पटल पनस अटवन दिमल सिंग कोलाहल याव पनस अटे मेदवन स्वीय कलत पटंगत् हेत्व मेदवन सन्नद व्यापार कुतरे पेणनंग दिदास दहनमी युद्ध इवरेनो दिदास नमी युद्ध इवरेनो दिदास दहनमी आयगहगन्नो पास अपे मुलु इतिहास में पालक निर्माण करे गेटुम इतिहास හැබැයි ඉන්දියාව ඉතිහාසය නිර්මාණය කරේ ඒකාග්‍රතාවයකට ජාති ඒකමති කරන ජාති ඒකිට නැගිටවන ඉතිහාසයක් ඔවුන් ලියනකොට අපිට ලියනවා ගැටුම්කාර ඉතිහාසයක් ලියන්න තියෙනවා අපි ජාතියක් හැටියට ගොඩනගුණේ නේ අද ඇමරිකාවට ගියොත් කළු මිනිහා හම්බෙනවා සුදු මිනිහා හම්බෙනවා හැබැයි එයා කළු මිනිහා වුණා සුදු මිනිහා නොවත් ඒ ඇමරිකන් කාරයෙක් එංගලන්තෙට ගියොත් කළු එංගලන්ත කට්ටිය හම්බෙනවා සුදු එංගලන්ත කට්ටිය හම්බෙනවා හැබැයි කළු සුදු වුණාට එංගලන්තේ හු ඉංග්‍රීසි කාරය ප්‍රංශයට ගියොත් කළු අය හම්බෙනවා සුදු අය හම්බෙනවා ඒක ප්‍රංශ කාරය ලංකාවට ආව නැගිනිහිරට ගියොත් නේද මුස්ලිම් කියනවා උතුරට ගියොත් දෙමළ කියනවා දකුණට ආව සිංහල කියන මොකද මේ වෙලා තියෙන්නේ මේ ජාතියේ ඒකාග්‍රතාවයකට ගෙනල්ලා මේ රට ගොඩනැගීම සඳහා දැක්මක් තිබුණේ නැහැ මේ පාලකයන්ට කවදාවත් තිබුණේ නැහැ उन्मुखत करी
ඔවුන් එම නව දැක්මක් තිබෙනවා වෙනුවට ඔවුන් කරපු දේ තමයි මොකද්ද අතීත ශ්‍රී විභූතිය පුනරුත්ථාන කරමින් හිටියා අපිට මහා වැව් තිබුණා මහා දාගැබ් තිබුණා මිහින්තලේ මේ රෝහලක් තිබ්බා ප්‍රධාන ඔපරේෂන් කතුරු අපි හදලා තියෙනවා හරිද ඒ කියන්නේ අපි අතීත ශ්‍රී විභූතිය විරාජමාන කර ජීවත් වෙන පුනරුත්ථාන කරන ජීවත් වෙන නායකයෝ අපිට හම්බුණා එද අපේ නායකයන්ට ලෝකේ ඇතිවෙන නව වෙනස්කම් වලට අනුරූපී වන පරිදි වෙනස්කම් දැහැ ගන්න අසමත් වුණා ලෝකේ නව වෙළඳපොළක් හැදෙනවා ඒ නව වෙළඳපොළ උකහා ගැනීම සඳහා අපේ පාලකයන් අසමත් වුණේ නැහැ ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍යයෙන් දන්නක් මොනවද මිනිස්සුන්ගේ අවශ්‍යතා ගොඩක් වෙනස් වෙන්නේ නැහැ හැබැයි වෙනස් වෙන්නේ මොකද්ද මිනිස්සු අවශ්‍යතා ලබා ගන්න මාදිලිය වෙනස් වෙනවා ඒකෙන් තමයි නව වෙළඳපොළ හදන්නේ මම උදාහරණයක් එක්ක කියන්නේ ඉස්සර රූපලාවන්‍ය කියලා වෙළඳපොළක් තිබුණා ඒකේ මොනවද අපි කහ ගානෝ රත් හඳුන් ගානෝ සුදු හඳුන් ගානෝ ඒකත් රූපලාවන්‍ය හැබැයි අද රූපලාවන්‍ය කොස්මටික් කියලා එක කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා එදා කහ සුදු හඳුන් රත් හඳුන් අද කොස්මටික් වෙළඳපොළ වෙනස් වෙනවා එදත් sannivedane kara මොකද්ද පරවියගෙන් සංදේශය වනු සැලනීනියගෙන් සංදේශය වනු එකිනෙක අතර නේද පණිවිඩ හුවමාරු කර ගැනීමක් තිබුණා ඉස්සරත් මිනිසුන්ගේ අවශ්‍යතාවය හැබැයි දැන් පණිවිඩ හුවමාරු කර ගන්න අවශ්‍යතාවය එදා සත් පරවියගෙන් අද මොකෙන් ජංගම දුරකතනින් ඉස්සර පරිවි විකුණන්න ඇති දැන් දුරකතන විකුණන නිකන් එහෙම නිතුව එන මොකක්ද තියෙන්නේ අන්නේ දුරකතන කියන නව වෙළඳපොළක් ඇති වෙනවා. පාලකයන් සමත් වෙන්න ඕනේ මේ වෙළඳපොළ අපවත් කරගන්න. එහෙම දැක්කම තිබුණේ. කොස්මටික් කියලා නව වෙළඳපොළක් ඇති වෙනවා. පාලකයන් සමත් වෙන්න ඕනේ මේ වෙළඳපොළ අපවත් කරගන්න. සංගීතයේ වෙළඳපොළ. කොරියාව සමත් වෙනා K-pop වෙළඳපොළ අපවත් කරගන්න. චිත්‍රපටයේ වෙළඳපොළ අපවත් කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ලෝකයේ ඇති වෙන නව වෙනස්කම් වල ගලප්පලා අපේ රටේ ආර්ථික සැලස්මක් හැදීම සඳහා දැක්මක් තිබුණ නැති නායකයෝ දොඩෝ දොඩෝ හිටියා අතීතයේ ශ්‍රී විභූතිය. ඉතින් අපිට හම්බ වෙන්නේ දුටු ගෙමුණු විහාර මහදේවි පරාක්‍රම බහුල මේ පාලකයෝ. ඒකන අතීතයේ තන ශ්‍රී විභූතිය තමන්ට විරාජමාන කරගන්නව ඇරුණකොට තමන්ට ආරෝපණය කරගන්නව ඇරුණකොට ලෝකයේ ඇතිවෙන නව තත්ත්වයන්ට අනුරූපී වන පරිදි අපේ රටේ ආර්ථිකය සහ දේශපාලන සමාජය හැසිරීම සඳහා දැක්මක් තිබුණ නැති පැරණි ගෝත්‍රික නායකයෝ ටිකක් මේගොල්ලෝ गहगन युद्ध ऐतिकरण गैटुम निर्माणी करन पपुवट गहगन पोलव इंबीन हिटपुग वंदीन हरि हरि गोत्रिक नायक हदल मुखदे अर अतीते अतीत कामित्वे औसन अरुण कोट लोके अतिवेचि नव देवल उकहगंड असमत्तु नमे पालक लोके गत्तोत् लोके मेतवकाले दीवुलालते हेम रटक्म ඒ රට දියුණු වීම සඳහා අත්විවරම හදලා තිබෙන්නේ 20 වෙනි සියවසේ අත්විවරම හැදුවේ 20 වෙනි සියවසේ චීනයේ දෙවන්ත රාජ්‍ය බවට පත් වී තිබෙනවා අපේ සම්පත් විකුණුම් මතක වඩින්සියෝ පින් 1978 දී හරිද ඒ අවශ්‍ය වෙන සලස්ම නිර්මාණය කරන 20 වෙනි සියවසේ තපු අත්විවරම තමයි චීනය අද ලෝකයේ දෙවන්ත ආර්ථික බලවේග බවට පත් වෙන්නේ ඉන්දියාව 1947 දී නේරු තමන්ගේ ඩිස්කවරි ඔෆ් ඉන්දියා කියන කෘතියේ තමන්ගේ ගමන් මාවත නිර්මාණය කරන ඒක තමයි අද හඳට යන ඉන්දියාවක් හදන්නේ 20 වෙනි සියවස තමයි අත්විවරම වියට්නාමේ ගත්තත් 20 වෙනි සියවස අත්විවරම ජපානේ ගත්තත් 20 වෙනි සියවස අත්විවරම 20 වෙනි සියවස තමයි ලෝකේ රාජ්‍යයන් දියුණු කරා යාම සඳහා අවශ්‍ය වෙන දෙවන්ත නිර්මාණයක් කරපු ඉතිහාසය හැබැයි අපි 20 වෙනි සියවස මිස් කරගත්තු මිනිස්සු විසියන සියවස අත්තරපු මිනිස්සු අපි අපේ පාලකයන්ට විසියන සියවසේ ලෝකේ සිද්ධ වෙන නව දේවල් උකහා ගන්න අසමත් වුණු පාලකයෝ මොකද සිද්ධ වුනේ අපි විසියන සියවසේ තේ රබර් පොල් වර්තමානයේ තේ රබර් පොල් ඉගෙන අපේ නායකයන් තේ රබර් පොල් තරමටම පරණයි හරිද මේ නායකයන් කරට ගන්න ඒ නිසා අපි කියන්නේ ලෝකයේ ඇති වී තිබෙන නව නූතනත්වයට අනුරූප වන පරිදි ශ්‍රී ලංකාව ඒකට ගලප්පන නව අධිරයක් අපිට වුණා.
ඒ අධිරේ අපි අත් පටන් ගන්න ඕනේ. එනිසා අපිට තිබෙන්නේ සාමාන්‍ය කාර්යයක් නෙවෙයි හුදු ආණ්ඩු මාරුවක්. දැන් යුරෝපේ ගත්තොත් හුදු ආණ්ඩු මාරු. ඒගොල්ලෝ යාන්ත්‍රණය හදලා තියෙනවා. නිකන් එන්ජින් එකක් හයි කරනවා ආණ්ඩුව කියලා යාන්ත්‍රණය දුවන ඔච්චරයි. හැබැයි අපි එහෙම නෙමෙයි. අපිට තියෙන හුදු ආණ්ඩු මාරුවක්, හුදු දේශපාලන මාරුවක්, හුදු නායකයන්ගේ මාරුවක් නෙවෙයි. අපිට තිබෙන්නේ පරිවර්තනීය යුගයක්. නව පරිවර්තනයක් සඳහා නව යුගයක් නිර්මාණය කිරීම තමයි අපි හමු යුතු අභියෝගය.